කතාවන නිසාම නැවත නැවතේ දෙවල් කියන්න අදහස් කරන්න විශේෂ නිශ්චිත කාරණය විතරයි මම කියන්නේ. මොකද විශේෂයෙන් මේ මම කතා කරන්නේ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන පනත සම්බන්ධයෙන්. කෙනෙකුට අදහසක් එන්න පුළුවන් මේ පනත මගින් ආවරණය කරන්නේ මෙතෙක්කල් ලංකාවේ නීතියෙන් ආවරණය නොවු කලාපයක් කියලා. එහෙනම් අපිට ඕන කියන්න පුළුවන් අර මුදා නොගත් කලාපයක් තමයි මේ ආවරණය කරන්න කියලා. නෑ එහෙම නෑ. මේ සමාජ මාධ්‍ය පනත මගින් දැනටත් ලංකාවේ නීතියේ ආරක්ෂිත වෙලා හැම නැත්තම් නීතිය මගින් ආවරණය කරලා තියෙන කලාපයක් වෙනුවෙන් තමයි නැවතත් මේ නීතියක් ගෙනල්ලා තියෙන්නේ. ඒ කොහොමද එහෙම වෙන්නේ? විශේෂයෙන්ම ලංකාවේ තියෙන අනපනත් දිහා බලපුවාම විශේෂයෙන්ම සිවිල් නීතිය සහ අපරාධ නීතියේ ආවරණය වෙලා තියෙන කලාපයන් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. දැන් මොකද මේ සමාජ මාධ්‍ය පනත මගින් ආවරණය කරලා තියෙන විශේෂයෙන්ම අසත්‍ය ප්‍රකාශ කියන කාරණේ. ඒතොර අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ලංකාවේ නීතියේ පනත් රාශියක් තියෙනවා. ලංකාවේ නීතිය මේක ආවරණය වෙන විශේෂයෙන් අපි දකිනවා. අපි දන්න මේ ICCPR පනත, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පනත, ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා 291, ඒ වගේම 291 ආ 2120 වගේ වගන්ති රාශියක් තියෙනවා. මේ අලුත් සමාජ මාධ්‍ය පනතමකින් ආවරණය කරපු කොටස් ආවරණය වෙන. ඒ වගේම අපි දන්නවා ලංකාවේ තියෙනවා මහජන ආරක්ෂක පනත අනුව ආරක්ෂක අමාත්‍යවරයාට පුළුවන් රෙගුලාසි හදන්න මේකෙන් ආවරණය වෙන විශේෂ සෑහෙන කලාපයක්. ඒ වගේම විශේෂ පනතක් තියෙනවා 1995 අංක 21 දරන ශ්‍රී ලංකා ටෙලිකමියුනිකේෂන් පනත කියලා. මේක විශේෂයෙන්ම 58 වෙනි වගන්තිය සඳහන් කරලා තියෙනවා. යම් ප්‍රකාශයක් අශෝභන නම්, අසත්‍ය නම්, දේශද්‍රෝහී නම්, මේ වගේ දේවල්, ඒ වගේම අශිෂ්ට නම්, තර්ජනාත්මක නම්, දැඩි පිළිකුල් සහගත භාවයක් තියෙනවා නම් මේවා තහනම් කරන්න මේවා අපරාධ වැරදි කියලා මේ ටෙලිකමියුනිකේෂන් පනත තියෙනවා. ඒ වගේම අපි දන්නවා 1979 අංක දැන්ට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ මේකේ ආවරණය කරලා තියෙනවා සමහර කලාප. ඒ වගේම 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත කියලා පනතක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මේ පනතනොත් සෑහෙන ප්‍රමාණයක් මේ සමාජ මාධ්‍ය වලට අදාළ කොටස් ආවරණය වෙනවා. ඒ වගේම 1927 අංක 4 දරන අසභ්‍ය ප්‍රකාශ පළ කිරීමේ පනතක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වගේ පනත් රාශියකින් ආවරණය වෙන දේවල් නැවත සමාජ මාධ්‍ය වලට අදාළ කරලා තමයි මේ පනත ගැනලා දින. ඉතින් මේ පනත පැහැදිලිවම මේ හඳුන්වලා දීලා තියෙන පනත් කෙටුම්පතේ සඳහන් වෙන දේවල් ගොඩක් පුළුල් ලෙස අර්ථ නිරූපණය කරන්න පුළුවන්. මේ පුළුල් ලෙස අර්ථ නිරූපණය කිරීම අපේ භාෂණයේ නිදහසට, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඉතාම සතින් බලපානවා. ඒ වගේම මේ අලුත් පනතේ අමාත්‍යවරයාට සහ ඒ කමිෂන් සභාවට අතිවිශාල බලයක් දීලා තියෙනවා අලුත් රෙගුලාසි හදන්න. ඒ වගේම මෙතන විශේෂයෙන්ම කතා වුණා සමාජය පවතින නම් විරුද්ධ මත දැරීමේ අදහස්, يعني වෙනස් මත විරුද්ධ මත පවතිනවා. ඉතින් මේ විරුද්ධ මත වෙනස් මත වළක්වීම සඳහා මේ පනත ඉතාම නරක විදිහට භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පනත සඳහා අපි විරුද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා සමාජ මාධ්‍යවල මේ මොහොතේ අලුත් පරම්පරාව, يعني මේ සමාජයේ මේ විදිහට පවතින්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල යම් විදිහකට තමන්ගේ අදහස් නිදහසේ පළ කරන්න ඉඩ තියෙන නිසා, තමන්ගේ පීඩනය එතනින් පිට වෙන නිසා. ඉතින් මේක වළක්වීමට යෑම රජයක් විසින් කරන ඉතාම අනුවණ අදූරදර්ශී ක්‍රියාවක්. ඒක නිසා මේ පනතට අපි සියලු දෙනාම විරුද්ධ විය යුතුයි. මාධ්‍ය ආයතන ඉතිගරුවන් දේශපාලනයක් වීම හෝ දේශපාලන පක්ෂවල සහජ කිරීම මත මොනතරම් සාධින් සංග්‍රහස් මාධ්‍ය ආකාර කියන ඔව් ඒක මේකට ඍජුව සම්බන්ධ නැහැ. දැන් අපි මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් කතා කරොත් ඒ සම්බන්ධනොත් ඇත්තටම අපි දන්නවා විකාශන නියාමන කමිෂන් සභාව කියලා වෙනම නීතියකුත් මේ වෙද්දි ගෙනල්ලා තියෙනවා. හරි ඒකත් මේ මට්ටමේම තාම තියෙනවා කෙටි උපතක් විදිහට. එතකොට මාධ්‍ය ආයතන ලංකාවේ මාධ්‍ය ආයතන සඳහා ලංකාවේ නීතියක් පවතින්නේ නැති නිසා විශේෂයෙන්ම මේ ගුවන් තරංග, විදුලි තරංග හරියට බෙදා දෙන ඒක යම් විදිහට රෙගුලයිස් කරන්න හරියට නීතියක් පැවතුනේ නැති නිසා යම් විදිහට සිදුවන අක්‍රමිතතාවක් තියෙනවා. හැබැයි ඒක මම හිතන්නේ ප්‍රධාන මාධ්‍යයට අදාළ කරගත්තොත් එහෙම ප්‍රධාන මාධ්‍යත් මේ වෙද්දී සියලුම දෙනා සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඉතින් ප්‍රධාන මාධ්‍ය සියලුම ආයතන වලටත් මේක ඉතාම තදින් බලපාන්න පුළුවන් පනත බවට පත් වෙලා තියෙනවා. මාධ්‍ය සියලු මාධ්‍ය ඇතන මම හිතන්නේ එහෙම අපි බලාපොරොත්තු වෙන්න අවශ්‍යයි කියලා.
ස්වාධීනව එකම මට්ටමින් තියෙන්න ඕනේ කියලා විවිධ පක්ෂවලට ඇතු වේද. එහෙම අයට මාධ්‍යයතන තියෙන්න පුළුවන්. එහෙම එහෙම මාධ්‍යයතන තියෙන්න බෑ කියලා අපි කටවත් කියන්න බෑ. හැබැයි අවම ප්‍රමිතියක් නඩත්තු කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ.